කො පෙන්න්න කලු පූසෙක්කි නේ ඇති කැමරාවට පෙන්න්න මේ තාත්තා ගොඩාකා සයින් කලු පූසන්ට ඒ හින්දද ඔය කලු පූසෙක් අතේ මේ මේම කරන්ගන්නේ නැත්තං අර කලු පූසෙක් චූටි කාල හිටපු කලු පූස බේර ගන්න ගිහිල්ලා නයෙක් ගහපු සිද්ධියටද මොකක්ද නෑ මම පොඩි කාලින්දලම මේ සත්තු ඔක්කොන්ට මාදරේ පූසන්ට ගොඩාක් කාදරේ හරි දැ මට මං දන්න ඔයා සත්තු සම්බන්ධ කරපු ගොඩාක් දේවල් එකින් මට හිත ගියම කාරණාව තමයි අර අවුරුදු එක හමාරක් පැම්පස් සඳල පූසෙක්ක තියාගත්ත කාරණාව එක් පොඩක් කියන්න ඔයි කැනේ ඇතර පියවමිගේ මූුණ දැක්කහම අපිට එහෙම හිතෙන් නැහැනේ දැන් ආදර කරනාව හැමෝටම තියෙනවාන පොඩක්ඒ කතාව කියමුකෝ ඔහු මම මේ එකනේ පාරේ යනව පූසෙක් කලු ලොකු පූසෙක් එයත් කලු පාටයි ඉතිං එයා මේ පිරිපස්ස කකුල් දෙක පණ නෑ එයා පාරය ඇදඇද යනවා ඉතිං අර පාරය ඇදෙද්දී ඇදෙදී මේ තුවාල වෙනවනේ කකුල් ඊට පස්සේ මංයාව ගෙදර ගෙනියන් ඩෝනි කියලා තීරණය කරලා මං ගෙදර ගෙනියන්න කලින් හොස්පිටල් එකට ගෙනිච්චා වෙඩ් ගාවට ගෙනිච්චට පස්සේ එයා කිව්වේ මේ මෙයාව බේරගන්නත් බෑ මෙහෙම දුක් විඳින එක අපරාදේ මෙයාව මර එක නරි ඉන්ජෙක්ෂන්ස් දීලා තම නැති කරන්න පුළුවන්න්නේ ඒ නිසා ඉතින් මම ඒකට කැමති වුන්නෑ මේ මන් ඩොක්ටරිකෝ නෑ මට හදන්න පුළුවන් මෙයාව එහෙම කරන්න ඕන්න හැ මේ මම ගෙදර අරයන්න මට දැම් මෙයා එක ගේ ඇතුලෙන තියන්න ඕනේ ටොයිලට් එලියට යන්න ඒවක්කොම කරන්ඩ විදිහක් මොකක්කර කියන කොයිතින් ඩොක්ට මීට පසි කිව්වා යායට පැම්පස එකක් අන්දන්න අර යාගේ වලිග තියෙනවා ඒක එලියට අරගෙන සිදුරක් අදල ය පෙන්නවා මෙම අන්දන්න කියලා ඉතින් මං එදාම ගෙදර යදි පැම්පස් පැකට අංගිල්ල එයාව පැම්පස් අන්දලා හැමදාම වගේ සෝදලා හෙම තියාගත්තා මේ කෝමරි අවුරුදු දෙකක් විතර ඒ වගේ කාලයක් හිටියා ඉන්දල යා හෙම නැති වුණා හොඳට හිටියා හිටපු කාලේ දැන් පොඩි ඉමෝෂනල් කතාවක් ඊට පස්සේ මට අහන්න තියෙනවා ඔයා දන්නේ නැද්ද පූසොයි මීයෝ එකට හදන්න බෑ කියලා ඔයා මීයන්ටත් ආදරේ නේ මීයෝ හදනවා ටිකක් ලොකු වෙනකම් කවුද නැන්නේ මී අනේ මන්ද මට මම දන්නේ මම සතුටු වෙන්නේ කොහොමද නේද ඇති කරන්නේ නැහැ මේකයි ඒ උනේ මම ඒත් එළියට ගිහිල්ලා එද්දි කොහරි අපේ අපාර්ට්මන්ට් එකේ මේ කවුරු හරි අපේම සෙට් එකේ කවුරු වෙන්න නැති මී පැට් අවුට් දෙන්නෙක්ව එළියේ දාලා අපේ පඩි පෙළ ගාව තියලා දැන් මං එතනින් යද්දි ඒගොල්ලෝ ඇස් ඇරලත් නැහැ මට හරි දුකයිනේ මං ඊට පස්සේ කරපු වැඩේ මං ගෙදර ගෙනිච්චා උඩටම ගෙනිහිල්ලා ඊට පස්සේ මේ අම්මටත් කෝල් කරලා අම්මගෙන් ඊට කලින් ඩොක්ටර්ට කෝල් කරා මං සතේ කම්බර ගම ඩොක්ටර්ට කෝල් කරනවා ඊට පස්සේ ඩොක්ටර් කෝ පරිස්සමින් ඒගොල්ලොන් චරා කරොත් මෙහෙම ලෙඩ හැදෙනවා අනම්මනම් කියලා කිව්වා ඒත් ඉතින් මං Google සර්ච් කළේ ඒවත් අර සුදු කබර දාන එක නම් බොරුලු ඇත්තටම මීයන්ගෙන් ඒකට මම බයයිනේ කොහොමද අපි ලස්සන්ට ඉන්න කැමති කැමතිනේ ඒ වුණාට මං කරපඩේ ග්ලව් දාලා එයාට මේ අර සිරින්ජස් තියෙන ඒ වගේ චුට්ට චුට්ට කිරිපෙව්වා ලොකු වුණා ඊට පස්සේ ඒ දෙන්න ඊට පස්සේ මංගල යවුවා මීයි පූසයි අතර එහෙම මුකුත් එහෙම අවුලක් නැහැ කියලා කියන්නේ ඒ ඒ වෙද්දී මම ඒ දවස් ටිකේ මගේ ළඟ පූසෙක් හිටියේ නැහැ මේ දැන් ඉන්නවා ආයි අලුතෙන් එක්කෙනෙක් මගේ හිටපු කට්ටියෝ කඳානට ගිහිල්ලා දැම්මා